ಭಾರತೀಯ ದಿನು ಶ್ರೀಲಂಕೆಯ ಗಾಂಧರ್ವ್ಯ ಮಹಾಚಾರ್ಯ ಕರುಣಾರತ್ನ ಕಿರಿವತ್ತುಡುವ ಶೂರಿನ್ ಕೊಲಂಬ ನಗರೀ ಉಪನ್ ಮಹಾಚಾರ್ಯ ಕರುಣಾರತ್ನ ಕಿರಿವತ್ತುಡುವ ಮಹತಾ ಪಾರಂಪರಿಕ ಪಹತರಟ ನರ್ತನ ಸಂಪ್ರದಾಯಟ ಜಾತಿತ್ವಯ ದಕ್ವನ ಕಲಾಕರುವೆಕಿ කුඩා කල සිටම දේශීය නර්තනයේ හැදෑරූ මොහු වයස අවුරුදු 14 දී පහතරට නර්තන සම්ප්‍රදායට අනුව මඩු බැසීමේ කලීලි මංගල්‍ය පැවැත්වීය. පසු කාලීනව සංගීතය කෙරෙහි ඇල්මක් දැක්වූ කරුණාරත්නයන් ආචාර්ය ලයිනල් එදිරිසිංහ සහ සංගීත විශාරද ඩී.ආර්. පීරිස් යන ප්‍රවීණ සංගීත ගුරුවරුන්ගෙන් සංගීතය ඉගෙනගෙන 1972 වර්ෂයේදී ඉන්දියානු සංස්කෘතික ආයතනයෙන් පිරිනමන ලද ශිෂ්‍යත්වයක් ලබා වැඩිදුර අධ්‍යාපනය සඳහා ಭಾರತයට ගියේය. වයස අවුරුදු 23ක් වූ තරුණ කරුණාරත්නයන් ප්‍රථමයෙන් ಭಾರತයේ පූනායි ප්‍රදේශයට ගොස් එහිදී ගුරු රඝුනාත් ගෝකුල් යටතේ තබ්ලා වාදනය හදාරා පසුව 1974 වසරේදී කල්කටා ප්‍රදේශයට ගොස් එහිදී තම කලා කටයුතු තවදුරටත් ප්‍රගුණ කරන්නට විය. එහිදී ශ්‍රී ගයන් ප්‍රකාශ් ගෝෂ් සහ මහාචාර්ය අමරනාත් ඩේ යන ගුරු බවතුන්ගෙන් තබ්ලා වාදනයද දුර්ලභ තත්පාණ්ඩයක් වූ සන්තූර් නමැති වාදන ශිල්පයේ ඉගෙන ගැනීම සඳහා මොහු පණ්ඩිත ශිව කුමාර් ශර්මා නම් ಭಾರತೀಯ ಸುಪ್ರಸಿದ್ಧ ಸಂತೂರ್ ವಾದಕಿಯ ವಿತ ಕಿಯೇಯ ಎಪಮನಕ್ ನೋವ ದುರ್ಲಭ ಭಾರತೀಯ ಕಲಾವನ್ ಇಗಿನ ಗೆನಿಮೇ ದಡಿ ಆಶಾವಕಿನ್ ಹಾ ಉನಂದುವಕಿನ್ ಪಸುವನ ಕರುಣಾರತ್ನ ಕಲಾಕರುವಾ ಉತ್ತರ ಭಾರತೀಯ ಮೃದಂಗ ಹೆವತ್ ಪಕವಾಜ್ ವಾದನ ಕಲಾವ ಹೆದೇರಿಮ ಸದಹಾ ಬಲಮುವೆನ್ಮ ದ್ರುಪತ್ ಕೇಶರಿ ಮೃದಂಗಾಚಾರ್ಯ ರಾಜಪಂಡಿತ ಶಮ್ಶೇರ್ ಬಹಾದೂರ್ ತ್ರೈಲೋಕ್ಯ ರಣ ಗುರುದೇವ್ಯಾನ್ ವಿತ ಗಿಯೇಯ ಪಕಾವಾಜ್ ವಾದನ ಕಲಾವ ದೇವತ್ವೇನ್ ಪುದನು ಲಬನ ಭಾರತೀಯ ಮೆಕಿ ಗುರುದೇವ್ಯಾನ್ ಕರುಣಾರತ್ನಯಂತ ಪಕಾವಾಜ್ ವಾದನೆಯ ಇಗೆನ್ವೀಮಟ ಪೆರ ಕರಡು ಲಬನ ಚಾರಿತ್ರ ವಿಧಿ ಅನುವ ಗಂಗಾ ಯಮುನಾ ಸರಸ್ವತಿ ಯನ ಗಂಗಾವನ್ ಏಕಟ ಹಮುವನ ತ್ರಿವೇಣಿ ಸಂಗಮ್ ಪವಿತ್ರ ಜಲೇನ್ ನಹವಾ ಪುದ ಪೂಜಾ ಮಧ್ಯೇ ಪ್ರಥಮೇನ್ ಪಕಾವಾಜಯ ಬತ ಕರುಣಾರತ್ನಯನ್ಗೆ ದೇತ ತಬಾ ವಾದನೆಯ ಕರವಾ ಐತ ಪಸುಕಾಲೀನವ ಕುದವ್ ಸಿಂಗ್ ಗರಾನಾವಿ ಪಕಾವಾಜ್ ವಾದಕ ಪಂಡಿತ್ ಮಹಾರಾಜ್ ಜೀವನ್ ಲಾಲ್ ಮುಖಿಯಾ ಸಹ ಎಮ ಪರಂಪರಾವೇಮ ಪಕಾವಾಜ್ ವಾದಕ ಪಂಡಿತ್ ವಿಠಲ್ ದಾಸ್ ಗುಜರಾತಿ ಯನ ಗುರುಭವತುನ್ಗೆನ್ ಬಹೋ ಶಿಲ್ಪಕ್ರಮ ಹೆದೇರೀಮಟ ಮೆತುಮಾ ವಾಸನಾವಂತವಿಯ ಮಹಾಚಾರ್ಯ ಕರುಣಾರತ್ನ ಕಿರಿವತ್ತುಡುವ ಶೂರೀನ್ ಭಾರತೀಯ ಜೀವತ್ತು ಇತಾ ದಿಗು ಕಾಲೇ ತುಲ ತಮಾ ಉಗತ್ ವಿವಿಧ ಕಲಾವನ್ ಪಿಲಿಬಂದ ಇಹಲಮ ಸುದುಸುಕಂ ಹಾ ಸಮ್ಮಾನ ಲಬಾ ಗೆನೀಮಟ ಸಮತ್ವಿಯ ಎತುಮಾ ತಬ್ಲಾ ಪಕಾವಾಜ್ ಸಂತೂರ್ ವಾದನೆಯ ವಿಡುವೆನ್ ಇಂದಿಯಾವೇ ಪ್ರಯಾಗ್ ಸಂಗೀತ್ ಅಲಹಾಬಾದ್ ಸರಸವಿಯ ವಿಸಿನ್ ಪಿರಿನಮನು ಲಬನ ಸಂಗೀತ್ ಪ್ರಭಾಕರ್ ಸಹ ತಬ್ಲಾ ಸಂತೂರ್ ಸದಹ ಸಂಗೀತ್ ಪ್ರವೀಣ್ ಸ್ವರ್ಣ ಮುದ್ರಿಕಾ ಸಮ್ಮಾನೇಂದ ಪಿದುಂ ಲಬಾಯತ ಎಪಮನಕ್ ನುವ ಉತ್ತರ ಭಾರತೀಯ ಶಾಸ್ತ್ರೀಯ ಗಾಯನೆಯ ಸದಹ ಸಂಗೀತ್ ಪ್ರಭಾಕರ್ ಸಮ್ಮಾನೇದ ಪಕಾವಾಜ್ ವಾದನೆಯ ಸದಹ ಸಂಗೀತ್ ಪ್ರವೀಣ್ ಸಮ್ಮಾನೇದ ಲಬಾಯತ ಇಟಾಮತರವ ತಬ್ಲಾ ಪಕಾವಾಜ್ ಸಹ ಗಾಯನೆಯ ಉದಿಸ ಲಕ್ನೌ ಹಿ ಬಾತ್ಖಂಡ್ ಸಂಗೀತ ವಿಶ್ವವಿದ್ಯಾಪೀಠಯ ವಿಸಿನ್ ಪಿರಿನಮನು ಲಬನ ವಿಶಾರದ ವಿಭಾಗೇಂದ ಇಹಲಿನ್ಮ ಸಮತ್ವೀಯತ
සංගීතය ගායනය සහ වාදනය පිළිබඳ කිරිවත්තුඩුව ශූරීන් ලබා ඇති සුදුසුකම් තරම් සුදුසුකම් ලත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මෙකල ඇතැයි සිතිය නොහැක. වසර 30කට වැඩි කාලයක් ಭಾರತයේ විවිධ ප්‍රවීණ ශිල්පීන් සමග කලා ශාස්ත්‍රයේ නියලුණු කරුණාරත්න කලාකරුවා විසින් සංගීත හා වාදන ශාස්ත්‍රයට දායාද කළ නිර්මාණ බොහෝමයක් ඇත. 1996 වසරේදී මෝනින් රාගා විභාස් සන්තුරු වාදන සංයුක්ත තැටියද 1998 වසරේදී චාර්තාල් පකාවාජ් වාදන තැටියද එතුමා ಭಾರತයේ සිටින අවදියේ කළ විශිෂ්ට නිර්මාණයන් වේ. එමෙන්ම 2004 වසරේදී ස්විස්තරලන්තයේදී පටිගත කර ඇති මණ්ඩල හීලින් මෙඩිටේෂන් මියුසික් සන්තුරු වාදන සංයුක්ත තැටියද 2000 වසරේදී ද ඩ්‍රීම් සන්තුරු වාදන තැටියද 2003 වසරේදී විස්ඩම් සන්තුරු වාදන තැටියද 2005 සහ 2007 වසරවලදී විවිධ ශිල්පීන් සමග වාදනය කරන ලද ගාන්ධර්ව වේද සන්තුරු වාදන තැටිය සහ 2011 වසරේදී හීලින් මෙඩිටේෂන් මියුසික් දෙවැනි කාණ්ඩය සංයුක්ත තැටිය කරුණාරත්න ශූරීන්ගේ ශ්‍රී ලංකාවේදී පටිගත කරන ලද නිර්මාණයන් වේ. තවද ඔහු ಭಾರತයේ ගත කළ කාලය තුළ විවිධ භාෂාවන්ගෙන් නිර්මාණය වූ චිත්‍රපට විශාල ප්‍රමාණයක් සඳහා වාදනයෙන් සිය නිර්මාණ දායකත්වය ලබා දී තිබේ. 2016 වසරේදී එතුමන්ගේ ප්‍රථම ශාස්ත්‍රීය කෘතිය වන පකාවාජ් වාදන කලාව සහ තාල ශාස්ත්‍රය තත් ශාස්ත්‍රය පිළිබඳ නව මං සොයා යන විද්‍යාර්ථීන්ට මෙන්ම ආචාර්යවරුන්ටද දැනුම සපයන ග්‍රන්ථයක් වන අතර පකාවාජ් වාදන කලාව පිළිබඳ මෙරට රචිත එකම ග්‍රන්ථයද වේ. ಭಾರತයේද ඉහළම ඇගියුමට ලක්වන සාමාර්ථයන් ලබා ශ්‍රී ලංකාවට පැමිණෙන මෙතුමාට පකාවාජ් සන්තුර් තබ්ලා දිල්රුබා සරෝද් එස්රාජ් වැනි විවිධ සංගීත වාදන භාණ්ඩ වාදනය හා සංගීත චිකිත්සාව පිළිබඳ මනා ප්‍රායෝගික පරිචයක් ඇති හේයින් ඔහුට ශ්‍රී ලංකාවේ ස්ථාපිත වෛකල්පිත වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයෙන් 2002 වසරේදී සංගීත චිකිත්සාව පිළිබඳ සම්මාන ආචාර්ය උපාධියද 2004 වසරේදී සංගීත වේදයේ පිළිබඳ සම්මාන මහාචාර්ය පදවියද පිරිනමා තිබේ. එමතුද නොව ශ්‍රී ලාංකීය සංගීත ශාස්ත්‍රයට කරන ලද විශිෂ්ට සේවාව අගයනුවස් සංස්කෘතික අමාත්‍යාංශයේ රාජ්‍ය සංගීත අනුමණ්ඩලය විසින් රාජ්‍ය සංගීත සම්මානයද පිරිනමා තිබේ. එමෙන්ම මෙතුමා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් විද්‍යාර්ථීන් හට නොමතව දැනුම ලබා දෙමින් විශ්වවිද්‍යාල ශාස්ත්‍රයට මහඟු සේවයක් ඉටු කරයි. Thank you.
දශක 3කට අධික කාලයක් ಭಾರತයේ අකණ්ඩව රැඳිමින් තම ජීවිත කාලයෙන් වැඩි කොටසක් දුර්ලභ කලාවන් ඉගෙන ගැනීම සඳහා වැය කොට වර්තමානයේ වන විට මෙතුමා කිසිවෙකුටත් සමකල නොහැකි වටිනා දැනුම් සම්භාරයකින් හෙබි නිහඬ කලාකරුවෙකු ලෙස දිවි ගෙවයි. ශ්‍රී ලාංකීය ගායන වාදන සහ සංගීත ශාස්ත්‍රයේ මහාචාර්ය කරුණාරත්න කිරිවත්තුඩුව කලාකරුවාණන්ගෙන් ලබාගත හැකි ශාස්ත්‍රීය ශිල්පීය ඥාණය අපමණ වූවත් තත්කලා ශාස්ත්‍රයන් එතුමාගේ දැනුම් සම්භාරය කොතෙක් දුරට පරිශීලනය කර ඇත්දැයි අවධානයට ලක්විය යුතු කරුණකි.